ආයි බෝ අදත් ඔයගොල්ලෝ මම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා අදත් මම අරන් ආවා අලුත් recipe එකක් ඒ තමයි කොහොමද මේක මේ අපේ ලංකාව විදිහට කහබතක් හදාගන්න කියලා ඉතින් මම හිතන්නේ ගොඩක් අය ආසයි කහබතක් කන්න ඉතින් ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් ඒක විස්ස කරලා පොඩි විතර ඔයගොල්ලෝ රසට ඒක හදාගන්නේ කොහොමද කියලා කියන දෙන්න එහෙනම් අපි බලමු මේකට මොනවද අමුද්‍රව්‍ය කියලා ඉතින් මෙතන තියෙනවා මම හොඳට හොදලා බේරලා ගත්තේ. ඒ කියන්නේ මම හොඳට පෙරෙන්න ඇරලා මේ මෙතන තෙත ගතිය නැතුව තියෙන්නේ මෙතන මේ බාස්මති එක. ඉතින් ඒ විදිහට තමයි මේක පොඩ්ඩක් බැද ගන්න ඕන නිසා තමයි මම මේ විතර ගත්තේ. මේ ඊළඟට ඒතර තියෙනවා මේ මෙතන හුඳු දෙකක් තියෙනවා හාල්. ඊළඟට මේ හිඳ කපාගත්ත මේ ලුණු තියෙනවා. ඊළඟට බටර් තියෙනවා. ඔයාලට බටර් නැත්නම් මාජරින් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ගී පාවිච්චි කරන්න පුළුවන් කැමතියි. ඊළඟට මෙතන තියෙන මට ලුණු ඕන කහ කුඩු තියෙනවා ඊළඟට පොල් කිරි තියෙනවා ඉතින් මම ඇත්තටම ඔයගලන්ට පොල් කිරි ඕන ගොඩක් දාන්නත් පුළුවන් අඩු කරන්න මම ගොඩක් කලට අඩු කරලා දාන්නේ හේතුව ඔයා දන්න මේ ගොඩක් ඉතින් මේක නැත්තම් මේකේ තියෙන අර මේ මේ දෙක ඇති වැඩි නිසා හැම එකම පොත බටුත් පාවිච්චි කරනවා අපි පොල් කිරිත් පාවිච්චි කරන ගොඩක් හෙවි ඉතින් ඒක නිසා මම ඒක අඩු කරලා තියෙනවා මම ඔයාලට පෙන්නන්න හදනකොට ඊළඟට මෙතන තියෙනම රම්පේ තියෙනවා කුරුඳු පොතු තියෙනවා කරාමුණටි තියෙනවා එන්සල් තියෙනවා සේර තියෙනවා සේර පොඩ්ඩක් මම තල්ලා වගේ ගත්තේ මේ ඊළඟට මේ මෙතන තියෙන ගම්මිරිසට ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ මේ කහපතක් හදාගත්තී ඉතින් අපි එහෙනම් අපි හදමු අද මම හදන්නේ රයිස් කුකරේ නෙමෙයි මම හරි ආසයි රයිස් කුකරේ නැතුව මම හට්ටි හදන්න මම ඔයගොල්ලන්ට කියලා දෙන හරිම ලේසි හදන්න ඒ නිසා මම අද ලිපේ තියලා තමයි මේක වෙනම මේ හට්ටි එක හදන්නේ ඉතින් මම කියලා දෙන්න කොහොමද කරන්නේ ඉතින් මේ හට්ටි අපිට මේ විදිහට රත් කරගන්නවා මම මුලින්ම හට්ටි රත් කරලා මම තෙල් පොඩ්ඩක් අඩියට දානවා හේතුව මොකද බටර් එක ඉක්මනින්ම මේ උච්චෙන්න පුළුවන් ඒක නිසා මම තෙල් පොඩ්ඩක් දැම්මා ඊට පස්සේ මම මේ බටර් ටික දාන්නේ ඉතින් මේ විදිහට බටර් ටික පොඩ්ඩක් දිය වෙන්න අරින්න ඊට පස්සේ අපි අවශ්‍ය කරන ටික අපි එකතු කරගන්නවා ඉතින් බටර් ටික දියුණු ගමන් මම මේ අනිත් සියල්ලම එකතු කරනවා මේ විදිහට. මතක තියාගන්න මේ එන්සල් ටික මම කලාගෙන මම කලාගෙන තියෙන්නේ. ඉතින් මේ ටික මේ විදිහට ඔක්කොම එකතු කරගන්න. ඉතින් මේක හරි සුවඳයි මේ වෙලාවේදී. විශේෂයෙන් බටර් නිසා තවත් සුවඳ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ටික මේ විදිහට තෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩ්ඩක් මේක බැදීගෙන යනකොට මම ලුණු ටිකත් එකතු කරනවා. කළා මේක හොඳට පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න දෙන්න මේ. गिंदर मीडियम के तीन गुडा पिचर तीन पेन पड़ा मे पाट वीगन इतकोट अभी मेकना मे हाल दागे हाल मेकत अभी पड़ा मेक बेदगा पाइप मेट बेदगी पसगे रईस इतना पुड़वा अच्छा मम्मी हटी मे इधर मुयन मिसाता है मम्मी इधर में करेगा मे वाली हवा लंग पुड बेदना मेक बेदगा मतगत आगे गुड गिंदर बेडी करना बेदगा मेक बेदगा बेदगा अरती मेतन बासमती अटे हमारे बेदन पास මේක තැඹුණම් පස්සේ බත් එක හොඳට ඉරටු වගේ තීර හොඳට. ඒ කියන්නේ මේ බෙරි වෙන්නේ නැතුව. ඉතින් මතක තියාගන්න වතුර ගොඩක් දැම්මොත් බෙරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක පරිස්සමින් කරන්න. ඒ බදගන්නේ අපිට මේ බත් ඇටේ කොට ඉරටු වගේ හොඳට තියෙන්න. නැත්තම් අපිට ගොඩක් කාලාට වෙන්නේ මේ මේක ගොඩක් බෙරි වෙන්න බලන නිසා. ඉතින් ඒකයි මම මේ විදිහට කරන්නේ. ඊළඟට ඒ වගේම හොඳ සුවඳකුත් වෙනවා. හොඳට හොඳ පැහැයක්ත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට කරන්නේ. මේක දැන් හොඳට බැදලා තියෙන්නේ ඇත්තටම මේ වෙලාවේ මේ අවටම හරි සුවඳයි. ඉතින් ඔයගොල්ලෝ පේන්න මේ බලන්න බත් ඇටේ හොඳට මේ වගේ මේ බැදිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මම මේ කරන්නේ. පේනවා තියා තෙල් ගතියට හොඳට බැදිලා. තාම මම ලුණු දැම්මෙත් නැහැ, කහ දැම්මෙත් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මම ඒක පෙන්වන්න ඕන නිසා තමයි මේක. අපිට පේනවනේ ඉතින් ඒකට ඔයගොල්ලෝ බැදගන්න. ඉතින් මම දැන් මේකට එකතු කරනවා. සමහර අය කරන්නේ මේ කහ බතර ගොඩාක්ම තනි කර පොල් කිරීම හදනවා. මම ඒක කරන්නේ නැත්තේ මොකද ගොඩාක් දවලට एक हेवी वैडी गुडा ओगोलो मे सौख्य सौख्य पीतनवना
ආරක්ෂා වෙන්න ඕනේ කියලා මේ කෑම වලින් නිසා ගොඩාක් පොල් කිරි දාන්නත් එපා ගොඩාක් බටර් දාගන්නත් එපා. ඒ නිසා මම අද දාන්නේ බොහොම අඩු කෝප්පයක් විතරයි පොල් කිරි දාන්නේ. ඒ නිසා ඔයගලන්ට කැමති නම් දාන්න පුළුවන්. නමුත් මම කියනවා බත් එකත් හොඳට හැදෙනවා සුවඳක් තියෙනවා සෞඛ්‍යයක් හොඳයි අඩුවෙන් දාන්න. මම මේක ලුණු හැඳි දෙකක් දානවා මේ 3 ස්පූන් හැඳි දෙකක් දානවා මේ ලුණු. ඊළඟට කහ හොඳ ටී ස්පූන් එකක් දාන්න. මොකද කහ බතර අනිවාර්යෙන් කහ තියෙන ඕන නිසා. මේ දාන්න. ඊළඟට මේක හොඳට කවලම් කරන්න. කවලම් කරන ගමන් ඊට පස්සේ මම මෙච්චරයි දාන්න පොල් කිරි. ඉතින් හොඳ පුපු පොල් කිරි දාන්න පුළුවන්. ඉතින් මම මෙච්චරයි දාන්න. මම ඉතුරු වල දාන්නේ ඇල්ලතුර. දාලා අපිට අවශ්‍ය ප්‍රමාණය බතර ටික අපි එකතු කරගන්න. ඔබට පේන ඇති. මේ තියෙන හොඳට ඉතින් මම දැන් වතුර දාලා තියෙන්නේ. මම ඔයගලට පෙන්නන කොච්චරද මේ වතුර ප්‍රමාණය තියන්න ඕනේ කියලා මේ හාල මේ හාලට. ඉතින් මම මේ බල මග අත තින්මුත් මේ මේ විදියට හාල් එකට දැරෙන තැනට ප්‍රමාණය බල මෙච්චර වතුර දාලා තියෙන එක හැබැයි ලෙවල් කරලා ගන්න ඕනේ. ගොඩාක් වතුර දාගන්න එපා. මදි නම් අපිට රස වතුර එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ගානට මම වතුර දාලා තියෙන්නේ. ඉතින් ඔයගලොත් මේ සමහරලාට ඒක හරියට මෙෂර් කරන්න බැහැ. සමහරට හාලෙන් හාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මගේ මේ මේ බාස්මති හාලට මම දැන් මේ ප්‍රමාණය දාලා අපි දැන් මේක කින්දර වැඩි කරලා අපි මේක වහල් මේ මේක තම්බ ගන්න. දැන් ඔයගලට පේන ඇති මම මේ මේ දැන් මේ බාගෙට වගේ තැඹිලා තියෙන්නේ. මම නිකන් ඔයාලට පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක පොඩ්ඩක් මැද්දදී මේක පොඩ්ඩක් කවලම් කරගන්න නැත්නම් අඩි අල්ලන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට මේ සුවඳ ගන්න මේ විදිහට තැඹෙන්න ආරින් හොඳට. මේ ගින්දර අඩු වෙනකොට අපි මේ ගින්දර අඩු කරගන්න ඕනේ. ඉතින් අපි තාම තව විනාඩි 10ක් විතර මේ වගේ තැඹෙන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවා මේ දැන් බත් එකේ වතුර දැන් හිඳීගෙන යන්නේ. එතකොට ඔයගොල්ලෝ තේරෙන ඇති මේ පොඩ පොඩ මේ තැන් තැන් වලින් තව වතුර ගතිය තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේක ගින්දර අඩු කරන්න ඕනේ. ගින්දර අඩු කළා මූඩියෙන් වහලා තව විනාඩි 10ක් ওই විදියටම තියෙන්න ඕනේ. විනාඩි 5ක් ලිප නුවලා විනාඩි 5ක් විතර ඒ විදියට තිබ්බම පස්සේ බත හොඳට හැදෙනවා. ඉතින් දැන් මේ බත තැඹිලා තියෙන්නේ. මම නැවතත් තව විනාඩි 5ක් මේ විදියට තියලා ඊට පස්සේ ලිප ඕෆ් කරලා තව විනාඩි 5ක් තියෙන ලිපේම විතර බත හොඳට තියෙනවා. ඔබට පේන ඇති මේ බත හොඳට මේ තැඹිලා තියෙන්නේ. ඉතින් මේකෙදි මතක තියාගන්න බතට ඔගොල්ලෝ මේක මේ කූරු දා මේ මේ හැඳි මිටක් දාලා මේක කූරු ගන්න හදන්න එපා. ඉතින් ඒ නිසා ඔයාලට ඕන මේක පොඩ්ඩක් බුරුල් කරන්න පුළුවන් බත් එක මේ විදියට. එතකොට ඒකෙ තියෙන රසය පොඩ්ඩක් එළියට යනවා. ඊට පස්සේ මේක ඕන තවත් භාජනයකට දාන්න පුළුවන් බත් එක. ඒක නිසා මේ ගොඩක් අය කරන්නේ මේක මේක මේ විදියට කූරු ගන්න හැඳි මිටින්. එහෙම කරන්න ගියම තමයි බත් එකට ගොඩක් ඇටේට ඩැමේජ් වෙලා ඒක එතකොට මේ ඇට කැඩෙන් බලන්න. ඉතින් අපි ගන්නකොට හරි පරිස්සමෙන් ගන්න. මම කියලා දෙන්නයි ගන්න කි කොහොමද කියලා. ඒක පරිස්සමට ගන්න තියෙන්නේ. මොකද මේක තාම රසණ ගතිය නිසා තෙතමනේ වැඩි බත් එක කැඩෙන්න පුළුවන්. ඔයගලට පේන ඇති බත් ඇටෙන් ඇටේ වෙන් වෙලා තියෙන්නේ. බත් ඇටේ කැඩලා නැහැ. ඊළඟට ඔයගොල්ලෝ මේක දැන් අපි තව කෙනෙකුට මේක පිළිගන්න ඕන නම් මතකැතුව මේ තියෙන ඔක්කොම අපි දාපු ඉන්සල් කරාබ් නැති කුරුඳු පුතේ සියල්ල මයින් කරගන්න. නමුත් ගම්මිරිසරට ගේ විදිහටම තියාගන්න. මත ඒකෙන් හපලා කන්න පුළුවන්. ඉතින් ඒකේ තමයි ඒකේ රසයක් තියෙන්නේ. ඊළඟට ඔයගලට මේකට එකතු කරන්න පුළුවන් තව බුද්දරස් පළන් කජු ටිකක් එකතු කරලා ඒක සරස ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම අද හදාගත්ත මේ අපේ කහබත. ඉතින් මම ඒකට ඇත්තෙන් තියලා තියෙන සීන් සම්බලුත් ඊළඟට බෙමැදින් බිත්තරෙකුත් තියලා තියෙනවා. ඉතින් ඕගලන්ට තමන්ට කැමති හොඳ මේ එළවලු මොන හරි හදාගෙන මේකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕගලන්ට විශේෂයෙන් සමහරට මේක චිකන් එහෙම යනවා. ඉතින් ගොඩක් අය මේක සීන් සම්බලුත් මේකට කන්න ආසයි. ඉතින් මම ඕගලන්ට ඒක පෙන්වන්න තියලා තිබ්බා. ඉතින් ඕගලන්ට මේක හදන්න මේ වගේ හදලා තවත් නිර්මාණي කරන්න මේක ලස්සනට පිළියෙලට හදලා ඔයගලන් ගෙදර ආයේ පවුල ඇයට මේ සංග්‍රහ කරන්න. ඉතින් ඔයගොල්ලෝ අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒකේ යම් කිසි මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කැමති ඒකට උත්තර දෙන්න. ඉතින් නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම් වෙන තුරු ඔබට සුබ දවසක්.
ආයුබෝවන්.